ජාතික පක්ෂයේ ඊටදී පක්ෂ සමුලුවක් එහෙම කැඳවලා ඔවුන්ගේ ස්ථාවරය පෙන්නලා නැවත ඔවුන් මැතිවරණයකින් බලයට එන උදේ තමයි කියන්නේ. ඔබතුමාලගේ මොකද ඒක සම්බන්ධයෙන් කියන්නේ? අවුරුදු 3කට පස්සේ අපි සතුටු වෙනවා එතනින් වෙනස් වෙලා අලුත් පක්ෂයක් අලුත් නායකයෙක් එක්ක ගමනක් ආරම්භ කිරීම පිළිබඳව. ඒක යලි තහවුරු වුණා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒ විශේෂ සම්මේලනයේදී ඇවිල්ලා කිව්වා රටේ ජනතාව කියනවා එක්සත් ජාතික පක්ෂයත් ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමත් රාජපක්ෂවරු ආරක්ෂා කරනවා ඔව් ඒක ඇත්තනේ කිව්වා. ඒක ඇත්තනේ කිව්වා. හරිද? එසේ විශේෂ සම්මේලනයේ කියනවා ඒකත් නිකන් හරියට විශේෂ සම්මලේ තවත් යෝජනාවක් වගේ රාජපක්ෂවරු ආරක්ෂා කරන්න යෝජනාවක් ඉදිරිපත් කරලා ඒකේ අනුමැතිය ගත්තා වගේ තමයි මට නම් දැනුනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා යෝජනාවක් ඉදිරිපත් කරා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයේ රාජපක්ෂවරු ආරක්ෂා කරන්න ඒකට කැමැත්ත ප්‍රකාශ කරා සියලුම දෙනා. ඉතින් මන් නම් හිතන්නේ නැහැ එක්සත් ජාතික පක්ෂෙන් ඒක කැමැත්තෙන් කරනවා කියලා පාක්ෂික බිම් මට්ටමේ. නමුත් මේ ඉන්න නායකයොන්ට රජසැප විඳින්න ඒ සියලුම දෙනා පාවා දෙනවා. ඒක හින්දා අපි සතුටු වෙනවා. අපි වෙනම ගමනක් ගිහිල්ලා කොන්ද කෙලින් තියාගෙන ප්‍රතිපත්ති පාවා දෙන්නේ නැතුව මේ විපක්ෂයේ කාර්යභාරය ඉටු කරන එක. ඒක හින්දා ඔය මොන සම්මේලන තිබ්බත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාම තමයි නායකයා. අවුරුදු දැන් මන් දන්නේ නැහැ, මම පාසල් යනකොටත් එහෙමයි මතක කාලෙක ඉඳන් දැනුත් එහෙමයි ඉදිරියටත් එහෙමමයි. ඒකින්ද කිසිම වෙනසක් උන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වය තවත් පිළිගෙන මේ රනිල් රාජපක්ෂවරු එකතු වෙලා යන ගමනක් තමයි ඒ විශේෂ සම්මේලනයේ සම්මතුනේ. ඒකින්ද වෙන දෙයක් උන්නේ නැහැ. අනිත් එක තමයි වෙන වෙන මොනවත් උන්නේ නැහැ. නිවුස් වල ගියානේ ඊට පස්සේ කිව්වේ එතුමා ලබන අවුරුදු ජනාධිපතිවරණය තියනවා කියලා. ඉතින් ලබන අවුරුදු ජනාධිපතිවරණය තියන්නේ විශේෂ සම්මේලනයක් ඕනේ මොන ඈ ලබන අවුරුදු ජනාධිපතිවරණය එයා කිව්වත් නැතත් තියෙනවා. ඒ ජනා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තීන්දුව කරන්න බෑ මොන අවුරුදු ජනාධිපතිවරණය කියලා. එතුමාගේ කාල සීමාව ලබන අවුරුදු වෙනකොට කොහොමවත් අවසන්. එතකොට ඊට කලින් මැතිවරණ කොමිසම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරනවා. ඒකෙන්ද ඉතින් වෙන දෙයක් උන්නේ නැහැ. මට නම් දැක්කේ විශේෂ සම්මේලන. ඔව් ඒකම දැන් පහුගිය සතියේ මහත් ආන්දෝලනයට එතක දුන්න කිහිපයක් වුණා පාර්ලිමේන්තුවට. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ම කියනවා, දේශ මන්ත්‍රීවරු කියනවා විනය පිළිහිලා නිති නායකත්වයක් නැහැ. විවිධ චෝදනා දේශපාලන නායක මන්ත්‍රීවරුන් කිව්වා මීට වඩා පක්ෂ නායකයෝ සියලු දෙනා ඒ සම්බන්ධයෙන් මැදිහත් වෙලා කටයුතු කරයි කියලා. ඔබතුමා ඉතාම කනගාටුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙන ඇත්තටම මේ මේ ක්‍රියාකලාපය තුළ පාර්ලිමේන්තු නියෝජිතයන් කෙරෙහි තියෙන විශ්වාසය අවම මට්ටමටපත් වෙලා තියෙනවා. ඒකට ඉතින් බහුතරයක් එහෙම අය කියලා කියන්න බෑ. නමුත් කීප දෙනෙක්ගේ ඒ හැසිරීම නිසා මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. එතකොට ඉතාම ඕනෑකමින් අපි කියන්න ඕනේ මේ මේ පෞගිය සිද්ධිය පිළිබඳව පක්ෂ නායකයින් ඒ වගේම කථානායකතුමා මේ සියලු දෙනා එකතු වෙලා මේ විනය රැක ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒක තදින් ක්‍රියාත්මක කරන්න ඕනේ. මේ වෙලාවේදී අපි සියලුම දෙනා ඊට දායකත්වය ලබා දෙන්න කටයුතු කරන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. පාර්ලිමේන්තුවේ තියෙන උත්තරීතරභාවය සම්බන්ධයෙන් අනාගතයේ ඉන්න දරුවෙක්ට පෙන්වන්න බැරි තත්ත්වයක් පත් වෙලා තියෙනවා. මේකෙදී මොන වගේ ක්‍රියාමාර්ග ගතියද කියලා ඔබතුමා මන්ත්‍රීවරයෙක් ඉදිරියේ ඉතා පැහැදිලිවම දැන් අර ඩයගම්නා ගමගේ මන්ත්‍රීවරියට වෙච්ච සිදුවීම දිහා බලනකොට මේ අපි පැහැදිලිවම ඒ ආරම්භ කරුණේ කොහොමද ඒ සියල්ලම පිළිබඳව ස්වාධීන විමර්ශනයක් සිදු කරලා ඒ විනය කටයුතු සිදු කරන්න
अत्यावश्यक एक हिंदा में मम विश्वास करना अपे मंत्री वरुण दिदने के एक ट संबंध होना आता है अतरम ए आय ट इवनी अवस्थाओं के ट अतिकर अति उन्हें मुकद किएने का रटे जानता हुआ ये परीक्षण ये वितरण में दर मीवन कोटा त ये वीडियो पार्टी लिए टाइप लती है ना आई थिंक इतने दी में जानता हुआ तेरुंगा रगानी मनोवागे देखते दे सिद्ध उन्हें किया ला इवनी तत्व के ट पात उन्हें मनो हेतु अहिंद दत किया ला थिंक अभी मन्नंग ऐततम में सामग्री जाने बाले वे गिये हटिये टा जातिंग समावेल नमा में नुसुदुसु आयव पाली में इंदुरे जाति कलाइस्तुएं पत्किरीम विनिमिन इधिंग एक अपे पक्षे करपु वैरद्दा लोकु वैरद्दा नहीं नहीं वही हम उम्र की अलग ही अन्य व्यापी जाति के लाइफ स्टोरी ताबे जगत आई नो मैं 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 कर अरे निवृत्ति कराने बेरी वृद्ध दक की ला अभी नतर कर इलाक प्रश्न हाँ है भाई निवृत्ति कराने बेरी वृद्ध दक वे नहीं एक दिन अधिकारने तीन वाने एक अपे सिरु दिन आगे में प्रार्थना वा अधिकारने इंगारी एक निवृत्ति करा भी की ला ये आप इट करा करने बेरी वे छदे अधिकारने इंगारे निवृत्ति कर ला दोटा दहमोती हो दाई नहीं तो आप है दिल्ली में आप ही विपक्षी कार्तव्य अकुरट मिटू करा අපි කවුරුත් ජනතාව පැත්තෙන් ඉඳගෙන එහෙම නැත්නම් වෙන කවුරුත් පැත්තෙන් ඉඳගෙන නෙමෙයි අපි ජනතාව පැත්තෙන් ඉඳගෙන මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ වෙච්චයි අඩුපාඩු සියල්ලම හෙළි කරා ඒ වගේම අමාත්‍යවරයාගේ ඇතුළු ඒ කණ්ඩායමේ දූෂණය හෙළි කරා හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ මේ ඇමතිකම් මාරු කිරීම නෙමෙයි අපිට ඒක නෙමෙයි ප්‍රශ්නේ අපිට තියෙන්නේ අපිට ඇමතිකම මාරු කරනවා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න නම් ඒ කරපු හොර වංචාකරුවන්ට දඩුවම් ලබා දෙන්න ඕනේ. ඒ අමාත්‍යවරුන්ට කිසිම දඩුවමක් ලබා දීලා නැහැ. ඇමතිකම මාරු කරලා තවත් හොඳ ඇමතිකමක් ලබා දීලා තියෙනවා. ඇමතිකම දීලා ගෙදර යවල නැහනේ. ඇමතිකම අයින් කරලා මේ 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 පිටිපස්සට ගිහිල්ලා වාඩි වෙන්න කියලා තියෙනවද නැහැ. කිසිම දෙයක් එහෙම කරලා නැහැ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාව ආරක්ෂා කරනවා. එතුමාව ආරක්ෂා කරන හින්දානේ තවත් ඇමතිකමක් දීලා තියෙනවා. තවත් කැබිනට් ඇමතිකමක් දීලා තියෙනවා. නිකන් SMS එකක් නෙමෙයි. ඒතොර කැබිනට් ඇමතිකම දුන්නා විතරක් නෙමෙයි. එදා විශ්වාසභංග යෝජනාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් ඇවිල්ලා වාඩි වුණා. ඇවිල්ලා වාඩි විලා මේ සෞඛ්‍ය අමාත්‍යවරයාට ශක්තියක් වුණා. ඉතින් ඒකින්ද මේ මිනිස්සු රැවටෙන්නේ නැහැ ඔය ඔය ඔලුගෙඩි ටික මාරු කරා කියලා.